أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم مها كارونيكا پرم دابر الله تعالى أتيوتم نامين نارم بكرمي اتما محمد نبي صلى الله عليه وسلم تمانا تسحا اتمان جي جيوية أنوة تم جيوية پريورتن کرمين جيواتو جيوات من سيتين سحا جيوات ورنة سيتين සියලුම යහපත් වැසියන්ට අල්ලාහ් තාලාගේ දේවාර ශිරුවාදය පහළ වේවා යන උත්තුංග ප්‍රාර්ථනාව පතමින් ගෞරවනීය සහෝදර සහෝදරවරුනි, දයාබර වැඩිහිටියනි, ඔබ සියලු දෙනාටම ඉස්ලාමීය සුබ පැතුම, ශාන්තිය හා සමාධානය හිමි වේවා. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. Gauravaniya sahodara sahodaravaruni, lokaye agam gananawak adahana bawa oba dannawa. E agam sahama deyakma minisa visin minis අදහස් වලින් නිර්මාණය වූ ආගම් බවත් ඔබ දන්නවා. නමුත් සර්ව බලධාරී අල්ලාහ් තාලා ඉස්ලාම් දහම පිළිබඳව පරිශුද්ධල් කුර්ආනයේ සඳහන් කරන විට ඉන්න දීන ඉන්දල්ලායිල් ඉස්ලාම් සර්ව බලධාරී අල්ලාහ් විසින් අනුමත කරන ලද එකම දහම ඉස්ලාම් පමණි. اليوم أكملت لكم دينكم وأكملت عليكم نعمتي ورليت لكم الإسلام دينا ينادي واشين أدا دينا أوبتا إسلام دهما سمپورن کر دونمي ينادي واشين إسلام دهما ودغت کم إسلام دهما نرملتو إسلام دهما پرپورن بحو إتام منوين پهدلیو පරිශුද්ධ කුර්ආනයේ ස්ථාන ගණනාවක සඳහන් කරනවා. ඉස්ලාම් දහම මිනිසාගේ එහෙමත් නැත්නම් මිනිස් අදහස් වලින් නිර්මාණය වූ මිනිස් අදහස් මිශ්‍ර වූ දහමක් නෙවෙයි. එය මෙලොව හා මෙලොවේ ඇති සියලු ජීවී අජීවී ගුප්ත අගුප්ත දුෂ්‍යමාන අදුෂ්‍යමාන අප දන්න නොදන්න අප දුටු නොදුටු සියලුම නිර්මාණවල එකම නිර්මාණකරුවා වූ සර්ව බලධාරී අල්ලාහ් තාලාගේ එකම නිර්මාණයක් බව මුලින්ම අපි සිහිතබා ගත යුතුයි. එහෙමනම් සියලු නිර්මාණවල එකම නිර්මාණකරුවා වූ සර්ව බලධාරී අල්ලාහ් තාලා විසින් පරිශුද්ධ අල් කුර්ආනය ඉස්ලාම් දහම මනුෂ්‍ය වර්ගයාගේ මෙලොවසා පරලොව සුඛිත මුදිත භාවයේ සඳහා සුඛ විහරණය සඳහා පරලොව අමරණීය සැපත ලබා ගැනීම සඳහා ස්වර්ගයේ නිත්‍ය සාමාජිකයන් වීම සඳහා නිරයෙන් ආරක්ෂා වීම සඳහා පහළ කළා නම් එම පරිශුද්ධ අල් කුර්ආනය පරිශුද්ධ ඉස්ලාම් දහම අංග සම්පූර්ණයි කියන එක නැවතත් ඔබ සියලු දෙනාම සිහිතබා ගත යුතුයි. නමුත් කනගාටුවට කාරණාව සහෝදර සහෝදරවරුනි, පරිපූර්ණත්වයට පත් වූ ඉස්ලාම් දහම ඇත්ත වශයෙන්ම ඇතැම් පිරිස් විසින් ජනමාධ්‍යන් විසින් විශේෂයෙන්ම දැන හෝ නොදැන ඕනෑකමින් හෝ ඇතැම් විට ඉස්ලාම් දහම අතිශය දරුණු විදියට නිර්දය ආකාරයට ඉස්ලාමීය ඉගැන්වීම් ඉස්ලාමීය අවවාද උපදෙස් යනාදිය නිර්දය ආකාරයට විවේචනය කිරීම ඇතැම් විට අපි දකිනෝ. ඔවුන්ගේ වචනවලින් ඇතැම් විට ලේඛනවලින්
ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් ඇතැම් විට අපි දකිනවා ඔවුන්ට අපි කුමක් කිව යුතුද, කුමක් කළ යුතුද? නැහැ. ඔවුන්ට අපට දෙන්නට පුළුවන් හොඳම ප්‍රහාරය වන්නේ ඉස්ලාම් වල තියෙන ඉගැන්වීම්, අවවාද උපදෙස් පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීම් වලින් පමණක් කියන එක මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි. එහි එක් පියවරක් ඇටියට ඉස්ලාම් දහමේ ඉගැන්වීම් පිළිබඳව, ඉස්ලාමයේ උපදෙස් පිළිබඳව ඔවුන් කරනු ලබන විවේචන වලින් වැදගත් විවේචනයක් තමයි ඉස්ලාමීය දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳව, ඉස්ලාමීය අපරාධ නීතිය පිළිබඳව, ක්‍රිමිනල් ලෝ කියලා අපි කියන දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳ, දණ්ඩය පිළිබඳ, ඉස්ලාමීය අපරාධය, අපරාධ සඳහා ඉස්ලාම් දෙනු ලබන දඬුවම් පිළිබඳව ඔවුන් දක්වන ආකල්පය, ඉස්ලාමීය දඬුවම් තාම දරුණුයි, ම්ලෙච්චයි, ක්‍රූරයි. එය අවුරුදු 1400කට කලින් ඒ අරාබි රටට, ඒ අරාබීන්ට ඒක සුදුසුයි. වර්තමාන ශිෂ්ට සම්පන්න ලෝකයට ඒ නුසුදුසුයි, යෝග්‍ය වෙන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ, සුදුසු වෙන්නේ නැහැ ආදී වශයෙන් ඔවුන් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් පරිශුද්ධ ඉස්ලාමයේ සඳහන් කරන අපරාධ නීතිය පිළිබඳව නිර්දය විවේචනයට ලක් කරනවා. ඔවුන් විසින් නිර්දය ලෙස විවේචනය කරන කරුණු කාරණා ඇත්ත වශයෙන්ම යුක්ති සහගත නොවේයි, පදනම් විරහිත අදහස් කියන එක මාගේ ඉදිරි දේශනවල ඔබට නිරූපණය කරන්නට මම සූදානම්. සහෝදරවරුනි, මොකද්ද ඉස්ලාම් අපරාධ නීතිය පිළිබඳව කියන්නේ? මිනිසා අපරාධ කිරීමට හේතුව කුමක් නිසා මිනිසා අපරාධ කරනවද කියන එක ඉස්ලාම් මොන වගේ මතයක් දරනවද, ඉස්ලාමීය ආල්කාල්පයේ කුමක්ද පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ සඳහා ඔබටත් මටත් අප සියලු දෙනාටත් අල්ලාහ් තුආලාගේ ආශිර්වාදය හිමි වේවා යන ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම ශාන්තිය හා සමාධානය හිමි වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු.